කාරල වෙදකන් කරන්න ලෙඩේ හොඳ නැතුව නැවත ලෙඩේටම ආපෝ යතුත්තන්න බන්. ඒකට ලැජ්ජෙන්ද බබුතා හොඳට උත්තර කියන්න. මට බලා ගන්න ඕන. ගොඩක් නෑනේ පොඩ්ඩක්. හරි. භාගයක් අත හොඳ නැතුව නැවත ලෙඩේටම ආපෝ ඉන්නව නතුත්තන්න. මංගාවට ඇවිල්ලා වෙදකන් කරගෙන භාගයක් අත හොඳ නැතුව නැවත ලෙඩේටම ආපෝ අය. හොඳට උත්තර බලගන්න. හරි අත්පාද දාන 10ක් ගන්න. භාගයක් අත හොඳ නැතුව. තන මගෙන් ලෙඩ හොඳ වෙන්නේ නැද්ද බා? ආ. හරි. විශ්වාසවන්තවම. දැන් ඕගොල්ලන්ගේ ගමේ යාළුවෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්, Taman දන්න කියන කෙනෙක් වෙන්න පුළුවන්. ලෙඩ හොඳ වෙනවා කියලා දැක දැක ආපුවා ඉන්න නතු ගන්න බාන්න අද වෙදකම් කරගන්න. ඕ වැඩි අම්මෝවත්. නෑ මට සතුටක් ඉති. මිනිස්සු ලෙඩ හොඳ වෙන තරමට මට සතුටු වෙන්න. හරි එහෙනම් තමන්ගේ ලෙඩක් හොඳ වුණා මං ඉල්ලන්නේ මෙච්චරයි. මිල මුදල් යානවන මං ගාවට ගේන්න එපා. කිසිම දෙයක් මට දෙන්න දෙන්න එපා. වලක ලෙඩක් හොඳ වුණොත් කිසිඳු දෙයක් මට දෙන්න දෙන්න එපා. ඒ දෙන්න දෙන්න එකව මට පෙන්වන්න බෑ. ඉතින් ඕගොල්ලෝ මට දෙයක් දෙන්න ඇවිල්ලා එහෙම වෙන්න කොහොඳද? ගැලපෙන්නේ නැහැ නේද? ඒ හින්දා එපා කියන දේ එපා. තමන්ගේ ලෙඩ හොඳයි නම් කැමති නම් අර පොතක් තියෙන එහා පැත්තේ ලියපල්ලා නම් උඹලා කරන්නෙම නැති දෙයක් අකමැතිම දේ ඕක. කැමති තමන්ගේ ලෙඩක් හොඳ වුණොත් අර පොතේ ලියන්න මගේ මෙහෙම ලෙඩක් තිබ්බා හොඳ වුණා. ඔය කතාව නම් තියෙනවා. ක්‍රියාව තියෙනවද? ආ තියෙනවා. හරි මම උඹලටම බාර දෙන්නම්කො. මගේ අවුරුදු 7ක අධ්‍යයනය තියෙන 7ක කරන්නේ මත් 6ක. අවුරුදු 6ක 7ක ඉතර. ඉතින් මම ඔය දන්නේ නැහැ පුතා මගේ දරුවන්ගේ උපන්දිනයක්වත් දන්නේ නැති එකෙක් මේ උඹලා ඉතරයි ඉන්නේ. මම අපතේ බා. දරුවෙක්ගේ උපන්දිනයක්වත් දන්නේ නැහැ. සින්දුවක් දන්නේ නැහැ. ඈ වාහන එලවන්න දන්නේ නැහැ බයික් එකක් යවන්න. මම අපතේ බා. එල්ල කීඩා වල වෙන කීඩා වල දන්නේ නැහැ. ඉතින් ඒ වගේ කිප්පා. හරි. දැන් මල කියනවා පොතේ ලියන්න කැමතියි කියලා ලියනවා කියනවනේ. මම ඕගොල්ලන්ටම බාර දෙන්නම්. මේ හොඳට පෙනේ ඩ්‍රස් ගාලා මාරු වෙලා යනවා. ඒ අනේ නෙමෙයි ඔව්. ඕක වෙන්නේ. හරි හරි එහෙනම්. අමතක කරන්න එපා මේක ඉල්ලුම් වලගේ පොතේ ලියපල කියන එක විතරයි. නවතුමලා දෙන්නෙත් නැත්තේ ඕක විතරයි. මන් දන්නේ නැහැ මට අදාළ නෑ තොපි ලිව්වත් එකයි මට නැතත් එකයි. තොපි ලිව්වත් එකයි නැතත් එකයි. ඔබ තමයි මගේ උත්තරේ.